අනාථපිණ්ඩික සිටුවරයාගේ ගෙදර දාස් ගණනාවක් සේවක සේවිකාවෝ ඉන්න ඔක්කොම සිල් ගන්න. කොච්චර දෙයක පුහුණු කරන්නේ කුඩා කිරිබොන දරුවන්ට සිල් පුහුණු කරනවා. ඒ ඇත්තන්න 12න් පස්සේ කිරි දෙන්නේ නැතුව ඒ වෙනුවට චතුමඳුර කට ගන්නවා. පුරුදු වෙන්නේ. ඒ තරමට සිල් සමාදන් වීම නිවෙස්වල පුරුදු කරනවා. සීල් සමාදන් වීම නෙක්ඛම්ම පාරමිතාවක් වෙන අශීල පාරමිතාව වගේ. මොකක්ද නෙක්ඛම්ම වෙන්නේ? අර අනාථපිණ්ඩික සිටුවරයාගේ ගෙදර දාස් ගණනාවක් සේවක සේවිකාවෝ ඉන්න ඔක්කොම සීල් ගන්න. කොච්චර දෙයක පුහුණු කරන්නේ කුඩා කිරිබොන දරුවන්ට සීල් පුහුණු කරනවා. ඒ ඇත්තන්න 12න් පස්සේ කිරි දෙන්නේ නැතුව ඒ වෙනුවට චතුමඳුර කට ගන්නවා. පුරුදු වෙන්නේ. ඒ තරමට සීල් සමාදන් වීම නිවෙස්වල පුරුදු කරනවා. සීල් සමාදන් වීම නෙක්ඛම්ම පාරමිතාවක් වෙන අශීල පාරමිතාව වගේ. මොකක්ද නෙක්ඛම්ම වෙන්නේ? නෙක්ඛම්ම කියන වචනේ තේරුම් තියෙනවා පහක්. එයින් එකක් අයිති වෙනවා. පම්බඤ්ඤා පඨමං ජානං සමතෝච විපස්සනා සබ්බේපි කුසල ධම්මා නෙක්ඛම්මන්ති පවොච්චති කියලා බුද්ධ වචනයක් තියෙනවා. පම්බඤ්ඤා පරිදි වීම නෙක්ඛම්මයක්. පඨමං ජානං ප්‍රථම ධානය නෙක්ඛම්මයක්. සමතෝ සමත භාවනාව නෙක්ඛම්මයක්. විපස්සනා විපස්සනා භාවනාව නෙක්ඛම්මයක්. සම්බේපි කුසල ධම්මා සීලම කුසල ධර්ම නෙක්ඛම්මේටයි. එතකොට ගෙදර සීල් සමාදන් වුණත් විහාරස්ථානයකට ගින් සීල් සමාදන් වුණත් සිදු කරන කුසල ධර්ම සියල්ල නෙක්ඛම්ම. ඒ නිසා කිසිම වරදක් නැහැ. හදේ වස්තු රූපය ඇසුරු කොට පහළවන්නා වූ සිත් අතරින් තුනක් මනෝ ධාතු වශයෙන්ද සිත් 76ක් මනෝ විඥාන ධාතු වශයෙන්ද බෙදා දැක්වීමට හේතුව කරුණු මොනවාද? මනෝ ධාතු මනෝ විඥාන ධාතු දෙකේ වෙනසක් තියෙනවා. මනෝ ධාතු කියන්නේ පංචද්වාර වර්ජන ක්‍රියා චිත්තයයි සම්පටිච්ඡන කුසලීපාක සිතහා අකුසලීපාක හිත කියන සම්පටිච්ඡන සිත් දෙකයි. ඒවට කියනවා මනමත්තා ධාතු කියලා. මනමත්තා ධාතු කියන්නේ අරමුණු ගත්තා පමණයි, ඊට වඩා ක්‍රියාවක් ඒකේ නැහැ. පංචද්වාර වර්ජනය කරන්නේ දොරටු පහෙන් යම් අරමුණක යම් දොරටුවකට අරමුණක් හැපුණාම ඒ නියමිත දොරටුවට හරවන එක පමණයි. රූපාරම්මණයක් නම් ඇවිල්ලා චක්ෂු ප්‍රසාදය හැපුණේ භවංග චලනයෙන් පසුව භවංගුපච්ඡේදයෙන් පසුව පංචද්වාර වර්ජන කියන ක්‍රියාහිත පාල වෙලා ඒක චක්සුද්වාරයට යොමු කරනවා. එච්චරයි යා කරන්න පුළුවන් සේවේ. ශබ්ද රූපයක් නම් සෝතද්වාරයට යොමු කරනවා. ගන්ධ රූපයක් නම් ගානද්වාරයට යොමු කරනවා. රස රූපයක් නම් ජීවාද්වාරයට යොමු කරනවා. ස්පර්ශ රූපයක් නම් කායද්වාරයට යොමු කරන එච්චර පමණයි ඒ ක්‍රියාසිතින් කෙරෙන්නේ. ඒ නිසා ඊට වඩා දෙයක් නොකරන බැවින් මනමත්තා ධාතු මනෝ ධාතු කියලා පංචද්වාර වර්ජින චිත්තේ හඳුන්වනවා. සම්පටිච්ඡන සිත් දෙකෙන් කෙරෙන්නේ චක්කුද්වාරයෙන් චක්සු විඥාණයෙන් යම් රූපයක් අරමුණු කළා නම් ඒ රූපය පිළිගන්නවා පමණයි. ඊට වඩා දෙයක් නැහැ සම්පටිච්ඡන සිතේ. එවාගේම ශබ්ද රූපය සෝතද්වාරය හැපුණාම ශබ්ද රූපේ පිළිගන්නවා පමණයි. ගන්ධ රූපයක් ගානද්වාරයට මුණ ගැහුණාම ඒ ගන්ධ රූපේ පිළිගනවා පමණයි සම්පටිච්ඡන හිත් දෙකින් කරන්නේ. ඔය වගේම රස රූප ස්පර්ශ රූප ඒ දොරටු වලින් අරමුණු කළ පමණින් ඒක නැවත පිළිගන්නවා වගේ දෙයක් තමයි සම්පටිච්ඡන සිත් දෙකෙන් කරන්නේ. අර උපමාවක් කියලා තියෙනවානේ, දැන් රජ කෙනෙක් සම්මුඛ වෙන්න ආගන්තුක කෙනෙක් ආවම කීප දෙනෙක් ඉන්නවා මේ රජතුමාට යොමු කරන අය.
දැන් රජතුමාට යම් කිසි භාණ්ඩයක් ගේනවා තෑගි. ඒ තෑගි ගෙන එක්කෙන දොරකඩදී දොරටුපාලයා පළමුවෙන් සම්මුඛ වෙනවා. දොරටුපාලයා දෙනවා ඊළඟ ආරක්ෂක නිලධාරියාට මේක ගෙනියන්න කියලා. ඒ තැනැත්තා අතින් අල්ලගෙන ඊළඟ එක්කෙනාට දෙනවා. එයා රස පරීක්ෂකයෙක්. රස පරීක්ෂකයා වගේ තමයි සම්තීර්ණ හිත. ඊළඟට දෙනවා ඔත්තපණි කියන අවස්ථාවට මේ මහරජ මේ රජුරුවන්ගේ අර තියෙනවනේ සම්බන්ධීකරණ නිලධාරියෙක්. ඒ තැනැත්තා ඒක බාර දෙනවා රජුට. ඒ වාගේ සිද්ධියක් මේ චිත්ත වීතියෙන් කෙරෙන්නේ. දැන් ඇයට රූපයක් ලක් වෙනකොට පංචද්වාර වර්ජණයෙන් කරන්නේ චක්කු විඥානෙට බාර දෙන එක විතරයි. ඒක දොරටු පාලයාවක්. චක්කු විඥානෙ ඒක පිළි අරගෙන ඇයෙන් දැකලා සම්පටිච්ඡන හිතර දෙනවා. සම්පටිච්ඡන හිත ඒක පිළි අරගෙන සම්තීර්ණ හිතර දෙනවා. තීරණය කරන්න මේක මොකක්ද කියලා. සම්තීර්ණ හිත ගොත්තපෙන හිතර දෙනවා සුදුසු පැත්තට හරවන්න. එක කුසල චිත්ත වීතියකට නැත්නම් අකුසල චිත්ත වීතියකට හරවන්නේ වත්තපන. විවස්ථාපන කියන්නේ ඒකනේ බෙදා දෙන එකනානේ. එතන ඇත්ත තමයි බෙදන්න. එනිසා මේ මන පංචාද්වාර වර්ජන චිත්තයයි සම්පරිචින සිත්තුන් දෙකයි මේ තුනට කියනවා මනෝ ධාතු කියලා. ඊට වඩා රාජකාරියක් ඒ තුනෙන් කෙරෙන්නේ නැති නිසා මනෝ ධාතු. අනිසිත 76ම ඊට වඩා ක්‍රියාකාරීත්වයෙන් යුක්තයි. ඒ අරමුණු හඳුන ගැනීම ක්‍රියාකාරීත්වයෙන් යුක්තයි. ඒ අනිසිත 76 එිනොත් වඩාත්ම බලසගත වෙන්නේ ජවන්සිත. එනිසේවට මනෝ විඥාන ධාතු කියේ. මනෝ ධාතු මනෝ විඥාන ධාතු සිත් අතර පවතින වෙනස්කම් මොනවාද? මේක තමයි වෙනස්කම. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයේ අඩු වැඩිකම්. මනෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය බොහොම අල්පයි. මනෝ විඥාන ධාතුයේ ක්‍රියාකාරීත්වයේ පල්ලයි පැතිරිච්ච ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ නිසා ඒවා වෙනසක් තියෙනවා. චිත්ත වීතේක කුසල අකුසල විපාක ස්වභාව ලක්ෂණ සියල්ලද සමග පාදා දෙන්නේ. චිත්ත වීති තියෙනවානේ ඔක්කොම 75. එයින් අපි වඩාත්ම තෝරා ගන්නවානේ අති මහාන්තාරම්මන මහාන්තාරම්මන විභූතාරම්මන කියන මේවා. පංචද්වාරයේ තියෙන අති මහාන්තාරම්මන කියලා තදාරම්මන දක්වාම චිත්ත වීතිය පහළ වෙනවා. තදාරම්මන නොලැබෙන චිත්ත වීතිය වලට කියනවා මහාන්තාරම්මන කියලා. ඒවා තමයි කුසල කුසල බාට යන්නේ පංචද්වාරික වීති වල. මනෝද්වාරික වීති වල විභූත අවිභූත වශයෙන් දෙආකාර වෙනවා. විභූත කියන්නේ ඒ තදාරම්මන ලැබෙන හෝ නොලැබෙන ප්‍රකට අරමුණු ගන්නා වූ මනෝද්වාරික චිත්ත වීති. එහිදී යෝනිසෝ මනසිකාරය පුරුදු කරපු අයකේ චිත්ත සන්තානවල පංචද්වාරයේ හෝ මනෝද්වාරයේ හෝ ලැබෙන අරමුණේදී පංචද්වාරික වීතිවලදී ඔත්තපන සිත කුසල චිත්ත වීතියක් බවට පත් කරනවා. යෝනිසෝ මනසිකාරයේ පුරුදු අයට. අයෝනිසෝ මනසිකාරය නම් තියෙන්නේ ඒ තැනැත්තාගේ සිත නිතරම ඔත්තපනේ යොමු කරන්නේ අකුසල චිත්ත වීතිවලට. මේක තමයි ස්වභාවය. චක්කු විඥාන වීතියක් ගත්තොත් ඒක තියෙනවා ක්‍රියාසිත දෙකක්. විපාකසිත තියෙනවා තුනක්. අනිත්වා කොම කුසල හරි අකුසල හරි වේද. ක්‍රියාසිත දෙක තමයි පංචද්වාර වර්ජන චිත්තයයි ඔත්තපන සිතයි කියන දෙක. ඔය පංචද්වාරික චිත්ත වීතිවලද ලැබෙන ක්‍රියාසිත දෙකයි. අවීතික්කම සීලය කුමක්දයි හඳුන්වන්න කියන අවීතික්කම සීලය. වීතික්කම කියන්නේ ඉක්මවා යාමනේ. අවීතික්කම කියන්නේ ඉක්මවා නොයාම. එනම් ඉක්ම නොයාම නම් දැන් සීලයක් රකින්නා වූ තැනැත්තාට සීලය ඉක්මවා යන හේතු කාරණා පහක් තියෙනවා. මොනවාද හේතු කාරණා පහ? ලාභයක් ලැබෙනකොට සීලිය අතර දාලා යනවා. යසසක් ලැබෙනකොට යසස කියන්නේ අම්බු නාම තනතුරු පිරිවර. ඒවා නිසා සීලය අතර දානවා සමහර. ඥාතීන්ගේ හේතුවක් නිසා සීලය කඩා ගන්නවා සමහරු.
ශරීර අවයව ආරක්ෂා කරගන්න සීලය කඩා ගන්නවා සමහරු. ජීවිතයේ බේදා බේරා ගන්න සීලය කඩා ගන්නවා සමහරු. ඔය කාරණා පහ තමයි සීලය ඉක්මවා යන්න තියෙන හේතු කාරණු පහ. නමුත් සීලය පළවෙනි තැන ජීවිතයේ දෙවෙනි තැන තියාන සීල් රැගෙන තැනැත්තා කවදාකවත් ලාභ ලැබුණා කියලා සීලය අත්හරින්නේ නැහැ. සීලය ගලුටු කරන්නේ නැහැ. යසස ලැබෙනවා කියලා සීලය කිලුටු කරගන්නේ නැහැ. ඥාතිය නිසා සීලය බිඳගන්නේ නැහැ. ශරීර අවයවයක් නිසා සීලය බිඳගන්නේ නැහැ. ජීවිතේ නිසාවත් සීලය බිඳගන්නේ නැහැ. ඒවට කියනවා අවීතික්කම සීලය කියලා. එතකොට සීලයක් නොඉක්මවා පවත්වා ගැනීම තමයි නියම සීලවන්තයාගේ ලක්ෂණය. කිනුතුන් අහලා තියෙනවා නේද ධාර පිමිරුකට ආවෙච්ච ගොවියාගේ කතාව උතුරු වඩුන්නාවේ උතුරු වඩුන්නාව කියන එක අපි සොයාගත්ත මේ තියෙනවා අනුරාධපුරේට ආසන්න අම්බරිය විහාරය කියලා අඹරැලි විහාරය ඒක කොඩා කඳු ගැටයක තියෙන පිහිටි සේනාසනයක් ඉස්සර පිංගල බුද්ධ රක්කිතගෙන රහතන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා ඉතරා ගොවියකේ රහතන් වහන්සේගෙන් පංචශීලයේ සමාදන් වෙලා හිටිය ඉතින් ගොවියාගේ සීසෑම සඳහා ඔහුගේ ගොනුන් හොයාගෙන කැලේ ඇවිදිනකොට ධාර පිමිරකට ඔහු අහු වුණා මහා මද්දානි ධාර පිමිරා මේ පුජ්‍යලයා වෙලා ගත්තා ඉතින් මෙයාගේ අත්‍යත්තක් තියෙන අතේම ගෙන යන කැත්තක් මේ තැනත් හේතුවා මේ කැත්තෙන් මේ පිමිරා කපා දාලා නිදහස්ලා යන්න ඕන නේද කියලා පස්සේ තුනා දීර්ඝ සංසාරයේ සතුන්ව ගොදුරු වෙලා මැරුම් කැපුව ආර අනන්තයි. දැන් අද මේ මම සිටින්නේ පංචශීලයේ පිහිටාගෙනයි. එතකොට පංචශීලයේද මට වටින්නේ ජීවිතේද? කල්පනා කළා ජීවිතයට වඩා මට පංචශීලයේ වටිනවා. ඒ නිසා සතා මරන්නේ නැහැ කියලා ඉසවට කැත්ත කරකවල ඈතට වීසිකිරු ඇහැ පියාගෙන. මේක අතේ තිබුණොත් නේ මරන්න හිතෙන්නේ. ඉතින් පංචශීලයේ ආවර්ජනා කළා. පංචශීලයේ ආවර්ජනා කරනකොට මේ සතාට දැනෙලා තියෙන්නේ ගිනි ගත්ත යකඩ කඩක් වෙලාගෙන ඉන්නවාගේ. වාම දරණවැල බුරුල් කරලා ලේල කැලයට හැදලා ගියා. ඉතින් ගොවියත් ඒ කැත්ත කොහොම හරි හොයාගෙන ආපහු තමන්ගේ වැඩට ගියා. පසුවේ රහතන් වහන්සේ සම්මුඛ වෙලා ගිහින් කිව්වා ස්වාමීන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ සීලය මම සීලය නිසා ජීවිතය අත්හැරියා නමුත් මට සීලය ආනිසංස වශයෙන් ජීවිතේ රකුණ කියලා. අර ජීවිතේ පවා නොබලා සීලය රැක ඇතිනේ අවීතික්කම සීලය. තව මතක් කරන්න තියෙනවා එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලෑවේදී හොරුන් ඩහු වුණා මේ ලංකාවේ. හොරුන් ඩහු වෙලා හොරු සමහරු කිව්වා මේ සංඝයා වහන්සේ මරා දාමු කියලා. මොකද මේ ගම්මාට ගියොත් කියයි මේ හොරු ඉන්නවා කියලා. සමහර කිව්වා මරන්න එපා. අපි ගහක බැඳලා දාලා යම් කියලා. කිඳිවැල් කියලා තියෙනවා මේ කැලෑවේ හැදෙන අර ඔය රස කිඳිවැල් තියෙනවානේ. ඒවා නූල් නූල් බේරෙනවානේ. දිග නූල් වාගේ මුල් ඒවා ගොඩකින් මේ හාමුදුරු අල්ලා බැඳ ගහක. උනාසේ බැඳෙද්දි කිසිේ වෛරයක් නැතුව මෛත්‍රී කෙරුවා. ලවගින්නක් ආවා. ලවගින්නක් කෙනෙකුට මේ කඩාගෙන යන්න පුළුවන්. කිඳිවැල් කියන්නේ මේ තද වැලක් නෙමෙයි. කඩාගෙන යන්න පුළුවන්. නමුත් ඒ අමු වැල් කඩා දැමීම ආපත්‍යක් සිද්ධ වෙනවානේ. වැල් ගානට ඇවැත් වෙනවා පාචිත්‍ය ඇවැත. එනිසා ස්වාමීන් වහන්සේ හිතුවා මම මේ ගින්නට පිච්චිලා මැරුණත් කමන්නේ නැහැ. මම වැල කඩන්නේ නැහැ. ආපත්‍ය ඇති වෙන්නේ නැහැ. ආපත්‍ය ඇති කරන්න දෙන්නේ නැහැ කියලා උන්වහන්සේ ඉවසාගෙන විදර්ශනා වැඩුවා. උන්වහන්සේ ගින්නට අහු වෙමින් විදර්ශනා වඩලා රහත් වෙලා පිරිනොම් පෑවා ගහේ. පාට කියනවා ජීවිතේ පවා නොතකා සීලය ආරක්ෂා කර හැටි. ඒ වාගේ අපි සීලය නොඉක්මවා රකින්නවා නම් ඒකට කියනවා අවීතික්කම සීලය කියලා. නිතිපන් සීල් පොහොයාට සීල් රකින්නකොට මේ ශ්‍රී ලංකාවේ නායකත්වය ලැබේවා කියලා යම් කෙනෙක් හිතුවොත් ඒක වෙයිද කියලා අහලා තියෙන. ශ්‍රී ලංකාවේ නායකත්වයේ දෙදෙවලුවට නායකත්වය උනන් ලබනවා.
किसी में सकियाक ने वेरमणी शील ये संगर शील ये चेतना शील ये प्राण शील अवीतिक्रम शील के अन्य कुमार दिखेला आलतीन वेरमणी शील के अन्य शील समाधान नुकड़ा रखना निशा एक वेरमणी की नक तेरुमाक अनेक वेरंग मनती ते वेरमणी की न तेरुमाक वेरंग मनती वायर ये सांसिंदवनवा දැන් සීලවන්තයා සීලය රකින්න කොට ඔහුගේ වෛරය වෙන කෙනෙකුගේ වෛරය පවා සංසිඳෙනවා. ඒක හේතුව සීලය රකින්න තුන් ලෝකයේ සියලුම සත්‍යයන් අභය දුන්න කෙනෙක් වෙනවා. අභය දානෙ දුන්න කෙනෙක් ඒ නිසා වේරමණී කියලා කියනවා. සංවර සීලය කියන්නේ සීලයක් සංවර සීල වශයෙන් පස් ආකාරයකට සංවර වෙනවා. සීල සංවරයෙන් සංවර වෙනවා. සති සංවරයෙන් සංවර වෙනවා ඥාන සංවරයෙන් සංවර වෙනවා කන්ති සංවරයෙන් සංවර වෙනවා මේ විරිය සංවරයෙන් සංවර වෙනවා මේ කරුණු පහකින් සංවරයක් වෙනවා සීලය නිසා සීල සංවරය කියන්නේ ශික්ෂාපද ජීවිත හේතුන්වත් කඩ නොකර ආරක්ෂා කර ගැනීම සති සංවරය කියන්නේ සීලයක් රකිමින් ඇස කන නැහැය දිව කය හිත කියන දොරටුවට ලැබෙන අරමුණු වලදී ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවන්නේ නැති විදිහට සිහිනුවණින් යුක්ත වීම. ඒකට සතියේ තියෙන්නට නේ ඒකයක සති සංවරය කියන්නේ. ඊළඟට ඥාන සංවරය කියන්නේ සීලයක් සමාදම් රක්නා තැනැත්තා යෝනිසෝ මනසකාරයේ මුල් කොට ඇති සමත භාවනා විපස්සනා භාවනාක නිතර යෙදෙන්නට ඕනේ. එසේ යෙදීමෙන් ඔහුගේ ඥානය නිසා සංවරයක් ඇති වෙනා ප්‍රඥාවෙන් සංවර බැවින් ඒකට ඥාන සංවරය කියේ. සීලයක් රකින්නේ තැනැත්තා කන්ති සංවරයකින් ඉවසීම පුරුදු කරනවා. සීලවන්තයා සීතල ඉවසනවා, උණුසුම ඉවසනවා, බඩගින්න ඉවසනවා, පිපාස ඉවසනවා, මැසි මඳුරු පීඩා ඉවසනවා, අවුව වැස්ස පීඩා ඉවසනවා, සතුන් සර්පයන්ගෙන් එන පීඩා ඉවසනවා. අනුන්ගේ නින්දා පහස චෝදනා ගර්ජන තර්ජන වචන ඉවසෙනවා තමන්ගේ කායික වශයෙන් එන දුක් වේදනා ඉවසෙනවා මේ කියන්නේ ඉවසීමේ ගුණය තමයි සීලයක තරා සංවරයක් ඒකට කියනවා කන්ති සංවරය කියලා විරිය සංවරය කියන්නේ මේ කියන සීලවන්තයා තමන්ගේ හිතේ විතර්ක ඇති වෙනවා නම් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක අකුසල විතර්ක ඒවා හිතේ පහළ වෙච්ච ගමන් වහාම නුවණ පෙරටු කරගෙන වීරියෙන් ඒවා මැඩ පවත් වෙනවා. ඒවා උස්සන්න වෙන්නේ නැතුව ගලක දාලා අඹරන්න වාගේ විදර්ශනා කරලා ඒ අකුසල සිතිවිලි යටපත් කරනවා. ඒකට කියනවා විරිය සංවරය. මෙන්න මේ නිසා ශික්ෂාපදයක් ගණනේ මේ සංවර පහ තියෙන්නට ඕන. චේතනා සීලය කියන්නේ සීලයක් සමාදන්ව රකින්නේ කුසල චේතනාවෙන්. කුසල චේතනා නැතුව සීලය රැකෙන්නේ නැහැ. ඒ නිසා ඒක චේතනා සීලයක්. අවිහිතික්කම සීලය කියන්නේ දැන් අපි මුලින් සඳහන් කළ හැටියට ලාභ යස ඥාති අංග ජීවිත කියන මොන හේතුවකින්වත් සීලය කඩ නොකර රැකීම. ප්‍රහාණ සීලය කියන්නේ සීලයක් රකින්න රකින්න සීලමේ කුසල චිත්තයාගේ පමණට ක්ලේශ ධර්මයන් තදංග ප්‍රහාණයෙන් ප්‍රහාණය වෙනවා. එක විස්කම්මන ප්‍රාණී කෙන ධ්‍යාන ලබන්නත් ප්‍රත්‍ය වෙන අසීලය සමුච්ඡේද ප්‍රාණී කෙන මාර්ගඵල ප්‍රතිලාභයට සීලය ප්‍රතිෂ්ඨාධාර වෙන පිහිට වෙනවා ඒ නිසා ප්‍රාණ සීලයක් වේරමණී සීලයක් වෙන පංච සීලය අනාර්ය සීලයක්ද කියලා සීලය කවදාකවත් අනාර්ය සීලයක් වෙන්නේ නැහැ ආර්ය කියන්නේ නිර්දෝෂී කියන තේරුම සීලය නිර්දෝෂී සීලයක්. ඒ වගේම පංචශීලයට කියනවා ආර්යකාන්ත සීලය කියලා. ඒ නිසා මේ පංචශීලය වැනි වේරමණී වැනි නම් වලින් හඳුන්වන සීලය ආර්ය සීලයක්මයි අනාර්ය සීලයක් නොවේ. සෝතාපන්න මාර්ගයේ ගමන් කරන පුජ්‍යලයා විසින් ආරක්ෂා කළ යුතු සීලය මොනවාද? අඩුම ගානේ පංචශීලය රකින්න ඕනේ. වැඩිම ගානේ ආජීව අෂ්ටමක සීලය, අෂ්ටාංග සීලය, නවාංග උපෝසත සීලය, ඝාට දස සීලය, සාමණේර සීලය, උපසම්පදා කෝටි සංවර සීලය මේ හැම එකක්ම සෝතාපන්න වීමට ප්‍රති වෙනවා.
ඥාන සම්ප්‍රයුක්ත වෙන්න යම්කිසි දහම් කරණ වාදයක් දේශනා කිරීමේදී සවන් දීමේදී කියවීමේදී ඥාන සම්ප්‍රයුක්ත වෙන කාරණා හතරක් කිව්වයි කියලා සඳහන් වෙනවා. එයින් එකක් අහනවා මේ පටිභාග පටිභාන පටිභාන වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් ඔය පාලි පාඨ වලින් අපි ධර්ම දේශනා අහනවා. පාලි පාඨ අපි කියවනවා. එතකොට ඒකේ තේරුම කොහොමද අපි ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ තේරුම නොදැන කියන එක අපි එදා පැහැදිලි කර දුන්නා. ඒකට නිදසුන් වශයෙන් කිව්වාර ධාර පිමුරෙක් බණහන වෙලාවේ ඌට ඥාන සම්ප්‍රයුක්තෙහි පහළ වෙලා බුද්ධාන්තරය දිව්‍ය ලෝක හයේම සම්පත් ඉඳලා අපේ බුද්ධ ශාසනයෙහි සාරුවක්ඥ පරිනිර්වාණයෙන් අවුරුදු 200කට පමණ පහුව බින්දු සාර රජුරුවන්ගේ කාලේ පාටලිපුත්‍ර නගරයේ මහල් පානේ පැවිදි වෙලා කියන්නේ ඉපදිලා මහා දෛවඥයෙක් වෙලා පස්සේ ආජීවක පැවිද්දෙන් පැවිදි වෙලා මහා අසගොත රහතන් වහන්සේගෙන් කමඨාංගන එදාම රහත් වුණ ප්‍රවෘතියක් කියලා තියුණා නේද? මේ ධාර පිමුරට කොහොමද අර අභිධර්ම සද්දේ නිසා ඥාන සම්ප්‍රයුක්තනේ කියන එක අපි කියලා දුන්නා. ඔය වාගේ අර බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරද්දී චම්පානුවර ගග්ගරා පොකුණ ළඟ මැණියෙක් බණාලා ඥාන සම්ප්‍රයුක්ත කුසලයකින් ඒ මොහොතේ මුචුත වෙලා තෞතිසාභාවන් ඉපදිලා ඒ මොහොතේ මේලා බණාලා සෝවාන් වුණා. ඔය වාගේම කිරිවවුල 500ක් අරියාකර විහාරේ සතිපට්ඨාන දේශනා වහලා ඒ 500 දෙනාම ඒ කුසල් සිතින් ලංකාවේ අනුරාධපුරයේ ඉපදිලා පැවිදි වෙලා මාර්ගඵල ලැබූ ප්‍රවෘතියක් අපේ සඳහන් වෙනවා. කාශ්‍යප බුදුසසුන කාලයේදී කිරිවවුල 500ක් අභිධර්ම සජ්ජානයට සවන් දීලා එයින් ඇතිවෙත් ඥාන සම්ප්‍රයුක්ත කුසල් නිසා ඔවුන් සදිව ලෝකයේම සම්පත් ඉඳලා වෙලා සවැත් නුවර කුලගෙවල් වල පහළ වෙලා බුදුරජාන් වහන්සේගේ යමා මහ පෙළහැර පෑම දැකලා පැවිදි වෙලා තුන් මාසය ඇතුළත අභිධර්ම ධාරණය කරගෙන තුන් මාසයේ අවසානයේදී සෞකලස්ස රහත් වුණා. මේ වගේ තිරිසන් සතුන් දෙපවා මේ බණ ඇසීමේදී ඥාන සම්ප්‍රයුක්ත කුසාසිත පහළ වෙලා තියෙනවා. එනිසා අපි සඳහන් කළා මේ ඥාන සම්ප්‍රයුක්ත වීමේ ක්‍රම හතරක්. ඒ මොකක්ද? අර්ථඥානය, ධර්මඥානය, නිරුක්තිඥානය, ප්‍රතිභානඥානය කියලා මේ පටිසම්භිදා ඥාන හතර ගැන විස්තරයක් නෙමෙයි. යංකචි දාම් පදයක් ඇහෙනකොට අර්ථේ වැටහෙන්නේ නැහැ. අර්ථේ වැටහෙන්නේ නැතුවට හිතෙනවා අහෝ සාදු සාදු මේ කුතුන් දෙයක් කියලා සිතේ ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත නුවණ පහළ වෙනවා. ඒකට කියනවා ධර්මයේ නිසා ඥාන සම්ප්‍රයුක්ත වුණා. සමහර කෙනෙකුට අර්ථේ වැටහෙනවා. අර්ථේ වැටෙනකොට අර්ථය නිසා ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. සමහර කෙනෙකුට දහම්පදයේ ව්‍යාකරණ නීතිය අනුව වැටෙනවා. එතකොට නිරුක්ති වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. සමහර කෙනෙකුට ධර්මයත් අර්ථයත් නිරුක්තියත් තුනම අරමුණු වීමෙන් ඥානෙ පහළ වෙනවා දහම්පදයේ නිසා. ඒකට කියනවා පටිභාන වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත වීම. මෙන්න මේක නිසා ඥාන සම්ප්‍රයුක්ත නොවනවා කියලා හිතන්න හොඳන්නේ අර්ථය නොදැන බණ ඇසීමෙන් බණ කියමින් බණ පොත් බැලීමෙන් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඒ ගැන මේ ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත නුවණ පහළ කර ගැනීම. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම අතුරෙන් බොජ්ජංගවල සමාධිය යනු සිත ඒකාග්‍රතාව නම් උපේක්ඛා යනු සිතේ මධ්‍යස්ථ භාවයේ නම් මේ දෙකේ වෙනස පැහැදිලි කර දෙන්න කියලා. සමාධිය කියන්නේ එතන සමාධි සම්බොජ්ජංගය කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය තමයි. ඒකාග්‍රතා චෛතසික ගුණාට ඒකේ අවස්ථා භේදයක් තියෙනවා. සමාධි සම්බොජ්ජංගය ඒ කියන්නේ සෑම කුසලසේකම පහළ වෙන කුසල චිත්තයාගේ ඒකාග්‍රතාවයි මෙතන බොජ්ජංග නමින් හඳුන්වන්නේ. අකුසල චිත්තයේ ඒකාග්‍රතාව තියෙනවා නේ, ඒක බොජ්ජංග නොවේ. කුසල සිතේ පහළ වෙන ඒකාග්‍රතාව බොජ්ජංග හැටියට හඳුන්වන නිවන් පතා කරන කුසල සිතේ. මධ්‍යස්ථ භාවයේ කියන උපේක්ඛා සම්බොජ්ජංගයේ ගැනෙන්නේ తත්‍ර මධ්‍යත්තතා ඡායසිකයයි. తත්‍ර මධ්‍යත්තතා කියන්නේ
ඉෂ්ට අනිෂ්ට හැම අරමුණකම මධ්‍යස්ථ භාවයට පත් වෙන නිවන් අරමුණු කරගෙන නිවන් අරමුණු කරන සෑම කුසලසිතකම පහළ වෙනවා තත්තර මධ්‍යතතා කියන චෛතසිකයේ ඒකයි එතන තමන්ගේ හිත මේ තමන්ගේ හිතවත් වූ පුජ්‍යලයන් ගැන හිතවත් වූ වස්තුව ගැනවත් ඇලීමක් බැඳීමක් ගැටීමක් නැහැ එනිසා ඒකට කියනවා උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කිනුතුන් අහලා තියෙනවානේ අර සතිපට්ඨාන අට කතාවේ හඳුන්වනවා බොජ්ජංග භාවනාවේදී භික්ෂුන් වහන්සේලාගේ සිරිතක් දැන් සමහර භික්ෂුන් වහන්සේගේ පරිහරණය කරන දේවල් තියෙනවානේ ඉස්සර කාලේ තියෙන දැලිපිය එතකොට මේ ඡත්‍රය නැත්නම් තීවර පාත්‍ර මේවා පාවිච්චි කරමින් ඉන්නකොට තා කෙනෙක් ඉන්න අනේ මට එසකෙස් බා ගන්න ඔය දැලිපිය දෙනවද බෑ බෑ මේක දෙන්න බෑ කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැ මං කිව්වොත් මොකද වෙන්නේ තමන්ගේ ප්‍රිය වස්තුවට ඇලීගෙන හිටියා නේද උපේක්ෂාවක් නැහැ සමහර කෙනෙක් ඉන්නවා ගන්න ගන්න මේක ගන්න ඒක ගැනිච්ච එක්කෙන ආපහු දුන්නෙත් නෑ ඒ ගැන කිසියම කම්පාවක් නෑ ඒ විදිහේ තමන්ගේ ප්‍රිය වස්තු ගැනවත් කිසියම ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැත්නම් ඒක උපේක්ඛා බොජ්ජංග හැටියට හඳුන්වනවා දැන් යම් කිසි උපාධ්‍යාන වහන්සේ කෙනෙක් ළඟ ඉන්න බොහොම සුවච සුවිනීත කීකරු සාමණේර නමක් වෙන ආමුදුරු කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ මේ සාමණේර නම මට දෙනවද ටික වෙලාවකට මගේ මේ ඉසකෙස් බාගන්න නැත්තම් මගේ අර මේ දහැට්ටක් කප්පියම් කරගන්න මට දෙනවද බෑ බෑ එහෙම දෙන්න බෑ මංවත් වැඩක් ගන්න නෑ මේ නමගේ එතකොට මොකද වෙන්නේ උපේක්ෂාව නෑනේ ප්‍රිය පුජ්‍යලයා ගැන ඇලීමක් තිබුණානේ එහෙම නෙමේ උපේක්ෂාව තියෙනකොට ඒ තමාගේ ප්‍රියමනාප ශිෂ්‍ය භික්ෂුව ගැන ශිෂ්‍ය සාමණේර ගැනවත් ඇලීමක් නෑ හා එක කියන්නේ වැඩ ගන්න මෙයාටත් ඔයා පුරුදු කරන්න කියලා බොහොම සතුටින් බාර දෙනවා ඒ කියන්නේ කිසියම් මේ අමනාපයක් නෑ මධ්‍යස්ථව බාර දෙනවා එතකොට එතන සත්‍ය පුජ්‍යල පිළිබඳවත් වස්තුව පිළිබඳවත් ඇලීමක් හෝ ගැටීමක් හෝ ඇතිුනේ නැත්නම් ඒක වැඩි අවස්ථාවට කියනවා తత్ర මධ්‍යත්තතා උපේක්ෂාව එනිසා සමාධියයි උපේක්ෂාවයි දෙකයි පංචස්කන්ධයේන සංඥා නිසා වේදනා හටගන්නේ නැද්දයි පැහැදිලි කර දෙන්න ඉතින් සංඥා වේදනා දෙක වෙන් කරන්න බෑ සෑම සිතකම සංඥා වේදනා තියෙනවා එනිසා ඒවා ඒකාබද්ධ ධර්මතාවන් එනිසා ඒකේ වෙනසක් දෙකේ වෙනසක් නෑ එකට සම්ප්‍රයුක්ත නෑ හැමෙලෑම නිර්වාණය ලැබීමට බුදු පසේ බුදු හෝ මහරහත් බව යන තුන්තරා බෝධීන් එක් බෝධියක් අදිෂ්ඨාන කරගෙන සම්‍යක් මාර්ගය අනුගමනය කළ යුතුයි මේ හඳුනා ගන්න ආකාරයේ පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි අමුතියෙන් හඳුනා ගන්න දෙයක් නෑ තම තමාගේ චේතනාව තියාගන්න එකයි තම තමාගේ චේතනාවෙන් ඉතින් අදිෂ්ඨාන තබාගෙන බෝධියක් පිණිස දාන සීල භාවනාදී සෑම කුසලයක් කළ යුතුයි ධ්‍යාන ලබා ගැනීමට කර්ම ක්ලේශ විපාක යන ආවරණයන්ගෙන් තොර විය යුතුය මේ බව කෙනෙක් දැනගන්නේ කෙසේදයි පහදා දෙන්න වී ඇටයක් පැලවෙනවද නැද්ද කියලා බලන්න වපුරන්න ඕනනේ වපුරන්නේ නැතුව වී ඇටේ පැලවෙනවද නැද්ද දැනගන්න බෑ ඒ වාගේ අනේ මට ධ්‍යානයක් ලැබෙයිද නැද්ද දන්නේ නැහැ කියලා නිකන් හිටියොත් ලබන්න පුළුවන් එක නාට ලැබෙන්නේ නැහනේ එනිසා ධ්‍යාන ලැබෙන පිළිවෙත අනුගමනය කළොත් ඔය කියන විපාක වාරයන්ගෙන් බාධාවක් නොවේ ධ්‍යාන ලබන්න පුළුවන් එයින් හැබැයි මේ කර්මක්ලේශ කියන දෙක නම් ධ්‍යාන වඩන්න කොහොමවත් බෑ කර්මයේ කියේ පංචානන්තාරී කර්ම පංචානන්තාරී කර්ම කෙනෙකුගේ හිතේ කවදාකවත් ඒ ජීවිතයේ ධ්‍යාන ලැබෙන්නේ නැහැ සුගතියටවත් යන්නේ නැහැ ක්ලේශ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තියෙනකොට ධ්‍යාන ලැබෙන්නේ නැහැ අර විපාක තමයි මෙතන ඇද්ද නැද්ද කියලා සොයා ගන්න ඕනකම තියෙන විපාක කියන්නේ අහේතුක ද්විහේතුක ත්‍රිහේතුක විපාක ඇති කෙනෙක් අහේතුක විපාක ඇති තැනට කොහොමවත් නුවණ නැහැ ද්විහේතුක ඉන්නේ කෙනාගේ වෙනස පේන්නේ නැහැ වෙනස පේන්නේ නැති නිසා ඔහු වීරිය කළොත්
ඕට පුළුවන් ඔහුට ධ්‍යාන ලැබෙන්නේ නැද්ද කියලා බලන්න. දිහේතුක නම් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. නමුත් තිරේතුක වෙලා හිටියනම් ධ්‍යාන ලබන්න පුළුවන්. බුදුදහමේ සතර මහා භූත ගැන කියවේ. පංච මහා භූතයන් ගැන විවරණයක් කරන මින් ගෞරවයෙන් ඉල්ලමි. භූතයෝ ගොඩක් ඉන්නවා. පංච මහා භූත කියලා මෙතන හඳුන්වන්නේ ආකාශ භූතයත් එක්ක. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ. ඒ නිසා කිසි වෙනසක් ඒකෙන ආස උඩ තමයි මේ ඔක්කොම තියෙන්නේ. වර්ෂාව නතර කිරීමේ හැකියාව ඇතිවීම වැහි වලා කුළු වලින් බර වූ විට බුදුදහමේ විස්තර වන්නේ කුමන බලයක් හැටියටද? ඒ කියන්නේ ඉතින් මේ වර්ෂාව නවත්වන බලය මොකද්ද කියලා අහනවා. කොටින් කියනවා නම් චිත්ත බලය. චිත්ත බලයෙන් පුළුවන් නවත්වන්න, චිත්ත බලයෙන් පුළුවන් වස්සවන්න. මම කියා කෙනෙක් නැත යයි මෙනෙහි කිරීමේදී විඥානයේ අතරමං වන බවක් වැටහීමේදී අධික භීතියකට පත්වන අවස්ථාවේදී මෙනෙහි කළ යුත්තේ කුමක් දැයි පාදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඒ කියන්නේ මම කියලා කෙනෙක් නැහෙනි. දැන් අපි මම කියලා කිව්වට ස්කන්ධ වාසියෙන් පහක් වෙනවනේ. ස්කන්ධ වාසියෙන් පහක් මිසක් මම කියා කෙනෙක් නැහැ. ආයතන වාසියෙන් 12ක් වෙනවා. මම කියා කෙනෙක් නැහැ. ධාතු වශයෙන් 18ක් තියෙනවා. මම කියා කෙනෙක් නැහැ. පටිච්චසමුප්පාදංග වශයෙන් 12ක් වෙනවා. මම කියා කෙනෙක් නැහැ. එතකොට දැන් මෙතන විඥාණය අතරමං වෙනවා කියනවා මම කියා නැතේ කියලා හිතුවොත්. ඉතින් විඥාණයත් මම නම් ඉතින් විඥාණය කියන එක මම කියලා ගත්ත නිසා නේද අතරමං වෙන්නේ. මම කියා ගන්න විඥාණයක් නැහැ. විඥාණය චිත්තක්ෂණයක් ගන්න බිඳි බිඳි පරම්පරාව යනවා. මම නම් එහෙම වෙන්නේ නැහනේ. ඒසා එක හිතන්න ඕන විඥානයගේ අනිත්‍ය ලක්ෂණය. විඥානයගේ වෙනස් වෙන ලක්ෂණය බලනකොට බීතියක් ඇති වෙන්නේ නැහැ. ඒකායන අයම් භික්කවේ මග්ගෝ යනුවෙන් සඳහන් වන සතර සතිපට්ඨානයේ නිවන් ලබා ගැනීම පිණිස ඇති එකම මඟද නැතොත් එක මඟක්ද යන්නේ පැහැදිලි කර දෙනෙමින් මෙත් සිතින් ඉල්ලා සිටිමි. සතිපට්ඨාන හතරෙන් තොර නිවන් මඟක් නැහැ. හැම නිවන් මඟකම සතිපට්ඨාන හතර තමයි මුල වෙන්නේ. බෝධිපාක් ධර්ම 37ක් තියෙනවා. මුලටම තියෙන්නේ සතිපට්ඨාන හතරනේ. සතිපට්ඨාන හතර පදනම් කරගෙන තමයි නිර්වාණය මාර්ගයේ ගමන් කරුන් ලැබෙන්නේ. නිසා කිසි වෙනසක් නැහැ. වෙන මාර්ගිකුත් නෙමෙයි. නිර්වාණ සතිපට්ඨාන කියන්නේ එළඹ සිටි සිහියනේ. සිහිය තියෙනවා නම් තමයි අනෙත් ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම වැඩෙන්නේ. ඒ නිසා සතිපට්ඨාන සතර නිවන් මඟේ මේ පළවෙනි පදනමයි කියනවත් නිවැරදි. කය වචන දෙකේ හික්මීම සීලය වේ නම් ඒ දෙකම හික්මවන්නේ සිතින් උවත් සිතයට අඩංගු නොවන්නේ මාදැයි පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටි. මේක දැනගන්න ඕන කාරණයක් තමයි. කයයි වචනයයි දෙක හික්මවා ගැනීම සීලයයි කියනවා. එතකොට හිත කොහොමද? හිත හික්මවන්නේ නැද්ද? හිතේ හික්මීම නිසා තමයි කය වචන දෙක සංවර වෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. කය වචන දෙක පිටස්තරයට පේන ඇහෙන දෙයක්. අනිත් අයට පේනවා ඇහෙනවා කයින් කරන ක්‍රියා වචනින් කියන වචන. නමුත් සිත ඇතුළේ අනිත් අයට පේන්නේ නැහනේ. ඒ නිසා හිත ඇතුළේ රහසින් කෙලෙස් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒක නිසා සිතට ශික්ෂාපද නැහැ. හිතේ තියෙන්නේ හිතේ අදිෂ්ඨාන බලය පිහිටුවාගෙන ඒ උපක්ලේශ ඇති නොවන හැටියට හිත සංවර කර ගැනීමයි. ඒතර සිතේ ශක්තිය නිසා තමයි කාය වචන දෙක සංවර වෙන්නේ. ඒ නිසා සිතෙන් තොරව සීලයක් නැහැ. ඒ වගේම සිත අසංවර වුණොත් සීලයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සිතේ සංවරය තියෙනවා. ඒකට වෙනම ශික්ෂාපද ඇත්තේ නැහැ. අප ජීවිතයේ කොතරම් පින්කම් කළත් මරණ මොහොතේ අපාතින් සිදු වූ සුළු අකුසල කර්මයක් සිහිපත් වීමෙන් දුගතියට පත්විය හැකිද? අපයෙන් වළකින්නේ කෙසේද? බය වෙන්න අවශ්‍ය නැහැ. බය වෙන්න අවශ්‍ය නැත්තේ අපි අදිෂ්ඨාන කරගෙන ඉන්නවන හැම අවස්ථාවකම මේ කරන හැම කුසලයකදීම මට
මරණාන්තය දක්වා කුසල් සිතින් වාසය කරන්න ලැබේවා කියලා. එහෙම හිත පුරුදු කිරීමෙන් ඒක ආචීර්ණ කර්මයක් වෙනවා. ඒ ආචීර්ණ කර්මය නිසා බයක් නැතුව කුසල් සිතින් අවසන් වෙලා සුගතියකට යන්න පුළුවන් වෙනවා. ආදුනික ඒක වශයෙන් වැඩි යුතු භාවනාව හඳුන්වා දෙන්න. ඒක බොහොම හොඳයි ආ ප්‍රශ්නේ. එම භාවනාව පැයකට වැඩි වේලාවක් කළ යුතුද සමාධියේ වැඩෙන්. ආධුනික කාට වුණත් පළමුවම කළ යුතු භාවනා බුදුගුණ භාවනාවයි. මොකද මේ සද්ධාව කියන එක ඉස්සෙල්ලා පිහිටුවා ගන්නට ඕනේ. බුදුගුණ තුලින් තමයි බුදුගුණ, දහම් ගුණ, සංඝ ගුණ භාවනා ප්‍රගුණ කරගන්න කොට සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බලය බලගත් වෙනවා. සද්ධා පිහිටුවා ගත්තාම තමයි හැම කුසලයක්ම ස්ථාවර වශයෙන් කරන්න පුළුවන්. එනිසා සද්ධා ජාතෝ උපසංකමති ආදි වශයෙන් සද්ධා මුල් කොටගෙන තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ, භාවනාවක් දියුණු කරගත හැකි වෙන්නේ. එනිසා බුද්ධානුසති භාවනා මුලින් වඩන්නට ඕනේ. අර ඉස්සර අපි දේශනාවල කිව්වා අපේ පූජනීය රුවන්ගිරියේ වැඩිහිටියේ ස්වාමීන් වහන්සේගේ අත්දැකීමක් අපට ලැබිච්ච පිළිවෙල. ඒ ස්වාමීන් වහන්සේ ආරණ්‍ය සේනාසොයමින් බොහෝ තැන්වල සොයන්න ගිහින් තියෙන වනාන්තරවල උන්වහන්සේ සිහිනෙන් දැක්ක තැන එක සේනාසනයකදී මිනිසෙක් නෙමෙයි මිනිස් වෙස්යෙන් ඇවිල්ලා තියෙන ආර්ය දේවතාවෙක් ඇවිල්ලා වැඳලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේලා දකින්නයි මේ ආවේ. ස්වාමීන් වහන්සේලා කොච්චර දවසක් මෙහෙ වැඩ ඉන්නවද? ස්වාමීන් වහන්සේලා වඩන භාවනා මොනවාද කියලා මං අහන්න සතුටුයි කියලා ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. අපි සුමාන දෙකයි මෙතන ඉන්නේ, වෙන තැනකට වඩිනවා. අපි ඉතින් පිළිකුල් භාවනා වඩනවා, ආනපාන සතිය වඩනවා, මෛත්‍රිය වඩනවා, මේවා කරනවා කියෝ. ඉතින් කියලා තියෙනවා ස්වාමීනි, බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් සුදුසු කමඨහනක් ඉල්ලා ගන්නවා නේද? දැන් ඉතින් බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවාට බුද්ධ ගුණ ජීවමානයි. එනිසා පිපිසෝ ගාථාවෙන් දවස් 21ක් ඇතුළත ලක්ෂ වාරයක් භාවනා කළොත් බුදුරජාන් වහන්සේ තමන් ඉදිරියට වඩිනවා. එතකොට තමන්ද සුදුසු භාවනා කමඨාන ඉල්ලගන්න ඒකයි වඩන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියු. ඉතින් ස්වාමීන් වහන්සේ බොහොම සතුටු වෙලා ඒක අනුගමනය කළා. පස් දිනෙකට ඒ භාවනා ක්‍රමයේ කියලා පස් දිනාටම සාර්ථක වුණා. බුදුරජාන් වහන්සේ මැවිලා පේනවා භාවනා කරද්දී චිත්ත සමාධියට. හැබැයි කිසි කෙනෙකුට භාවනා ලබා ගන්න බැරි වුණා. හේතුව උන්වහන්සේ කිව්වා අර සද්ධාම ඉතිරි පැතිරි යනකොට සාධුකාරකී වෙනවා. වැඳ වැටෙන එතකොට අතුරුදහන් වෙනවා. එනිසා වෙලාවට ඒ සමාධියේ නොබිඳ හිතින් මොන ආරාධනා කළ ලබා ගන්න. එතනින් ඒ පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ භාවනා කරනකොට ඕනම ආධුනිකයෙකුට තමන් සුදුසු භාවනාව ඒ තුළින් තමන්ව අවබෝධ වෙනවා, වැටෙන ඒක අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල සාර්ථක වෙනවා. දෛනික වශයෙන් නම් වඩාත්ම ගිහි පැවිදි කාට වුණත් මේ පිළිකුල් භාවනා වැදගත් වෙනවා. ඒකත් ඉතින් අපි පුරුදු කරන්නට ඕන මූල කර්මස්ථානය. මනුලව, දෙව්ලව, බඹලව ආදී ස්ථාන ගැන දුර ආදී දක්වා මෙම දක්වලා තියෙනවා අපි. ඒ ඉරහඳ යටතේ තිබෙන ලෝකයේ ගැනයි මේ කියන්නේ. නමුත් නොයෙක් දේශනාවල තිබෙනවා දසදහසක් කලින් දෙවිබඹුන් ආභව. මේ මට ගැටලුවක් වී තිබෙනවා. මේක තේරුම් ගන්නට ඕනේ. එක සක්වලක තියෙනවා භූමි 31ක් නේද? හතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, 11යි. රූපාචර බ්‍රහ්ම ලෝක ඔක්කොම 16යි. අරූපාචර බ්‍රහ්ම ලෝක 4යි, සියල්ල 31යි. අභිධර්ම පිටකේ පමණයි මේක දුර ප්‍රමාණය පෙන්වලා තියෙන්නේ. ඒ සඳහන් වෙන එක සක්වලක් ගැන ඒ කිව්වේ. මේ දසදහස් සක්වලට ඒ වගේම භූමි 31 31 තියෙනවා. එතකොට ඒවා දුර ප්‍රමාණ වශයෙන් මේ අජට ආකාශයේ ඈතින් පිහිටා තියෙනවා. අපට ඈත උනාට දෙවියන්ට බ්‍රහ්මයන්ට ඒක ඈතක් නොවේයි. දසදහස් සක්වල කිව්වාම ඒක ඈතක් නෙමෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ට. දැන් මනුලොව ඉඳලා දිව්‍ය ලෝක 6ට, දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට යොදුන් 42,000 භාගින් ඈතින් පිහිටා තිබෙන්නේ. දිව්‍ය ලෝකේ ඉඳලා අන්තිම ඉහළ දිව්‍ය ලෝකේ ඉඳලා පළවෙනි බ්‍රහ්ම ලෝකයට තියෙනවා යදුම් 55,08,000ක්.
ඒ ප්‍රථම ඥාන තලයේ ඉඳලා ද්විතිය ඥාන තලයට යොදුම් 55,08,000ක් ඈතින් තියෙනවා. ඔයම එක එක බ්‍රහ්ම තල වලින් ඊළඟ තලයට 55,08,000 බැගින් යොදුම් දුරයි කියලා සඳහන් වෙනවා. භවග්‍රය දක්වා මේ විදිහටයි මේ පිහිටා තිබෙන්නේ බ්‍රහ්ම ලෝක. ඒ හැර අනිකොත් දසදහස් අස්සක් වලත් ඒ විදිහටම පිහිටා තියෙනවා මේ දැන් චන්ද්‍ර සූර්ය මණ්ඩලයේ තියෙන දිවි ලෝක 6 පහළම දිවි ලෝකේ. ඊට එහෙලින් තමයි අනිත් දිවි ලෝක හා බ්‍රහ්ම ලෝක තියෙන්නේ. චාතුරු මහා රාජික දිවි ලෝකේ තමයි චන්ද්‍රයා සූර්යා හැසිරෙන්නේ. එනිසා එක මනුෂ්‍ය ලෝකේටයි තමයි චාතුරු මහා රාජිකේටයි පමණයි මේ චන්ද්‍ර සූර්යාගේ සම්බන්ධය තියෙන්නේ. හැබැයි ඒක ලෝක ධාතු දහසක් ආලෝකමත් කරනවා කියනවා ඔවුන්ගේ ගමන නිසා. ඉතින් ඒ තරම් ඈතට ඒ ආලෝකෙ විහිදෙනවා. එනිසා මේක ගැටලුවකට නම් කාරණයක් නෑ. දසදහස් අස්සක් වලක් තියෙනවා. ඒකට කියන ආඥා ක්ෂේත්‍රය කියලා. ඒ ආඥා ක්ෂේත්‍රය ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේගේ ප්‍රතිසන්දි උත්පත්ති බුද්ධත්ව ධම්මසක්කාක පැවැත්ම පරිනිර්වාණ කියන අවස්ථාවලදී කම්පා වෙන බැවින් හා එක බුද්ධ ශාසනයකදී මඟඵල නිවන් සුව ලබන්නම් පහළ වෙන බැවින් ඒ දසදහස් සත්සාරලට කියන සක්වලට කියනවා ජාති ක්ෂේත්‍රය කියලා. ඒ නිසා ඒවා වෙන වෙනම සක්වල වල හැටියට හඳුන්වනවා. මේ 31 භූමියට ඒකයි තේනේ වෙන වෙනම 31 භූමිති වලින් ඒවා පිහිටා තිබෙනවා. සුඛා පටිපදා දුක්ඛා පටිපදා පිළිවෙල පැහැදිලි කිරීමක් කරනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ ධ්‍යාන ලැබීමේදීත් මාර්ගඵල ලැබීමේදීත් ප්‍රභේද හතරක් තියෙනවා. සුඛාපටිපදා මේ දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා සුඛාපටිපදා දන්දාභිඤ්ඤා සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියලා. ධ්‍යාන වැඩීමේදීත් මේ පටිපදා හතර තියෙනවා. මාර්ග ප්‍රතිලාභයේදීත් මේ පටිපදා හතර තියෙනවා. අපි එකක් කියමු ධ්‍යාන ලැබීම. දැන් ප්‍රථම ධ්‍යානයේ වඩන්න යම් කිසි කෙනෙක් භාවනා කරනවා. ඉතින් භාවනා කරන තැනැත්තා බොහෝම වෙහෙස දඩන්න වෙනවා. එක්කෝ අසනීපකම් නිසා දුක් විඳීමින් භාවනා කරන්න වෙනවා. එක්කෝ හිතේ තියෙන නොයෙක් විතර්ක වේග නිසා බාධා වෙවි නීවරණයන්ගෙන් බාධා වෙවි දුක් විඳීමින් වෙහෙස මහන්සියෙන් ධ්‍යාන වඩන්න වෙනවා. ඒකට කියන දුක්ඛාපටිපදා. ඒ වගේම කොච්චර මහන්සි ගත්තත් කොච්චර දුක් විඳලා විඳලා වැඩුවත් ධ්‍යානය ලබන්න පමා වෙනවා. බොහෝ කාලයක් ගත වෙනවා ධ්‍යාන මාත්‍රයක් ලබා ගන්න. ඒකට කියනවා දන්දාභිඤ්ඤා කියලා. සමහර කෙනෙක් ඉන්නවා ඒ වගේම බොහෝම දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා සීලය මැනවින් රැකගෙන නීවරණ මැඩපාත් කරගෙන නමුත් ඉක්මනින් ප්‍රතිඵල නෙලා ගන්නවා. එයත් අන්නේ කියනවා දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියලා. තා සමහර කෙනෙක් ඉන්නවා කිසිම අසනීපාදියක් නැහැ, සියලු පහසුකම් තියෙනවා, නිවැරණ මැඩපාත් ගන්න බොහොම ඉක්මනින් ලේසියෙන් පුළුවන් වෙනවා. හැබැයි ධානයේ ලබන එක හරියට කල්ගත වෙනවා. ඒකට කියනවා සුඛාපටිපදා දන්දාභිඤ්ඤා කියලා. තා සමහර කෙනෙක් ඉන්නවා බොහොම සැපසේ ධ්‍යාන වඩනවා. කිසි බාධාවක් නැහැ, සියලු පහසුකම් තියෙනවා, කයටත් නිරෝගීකම තියෙනවා, අන්තරම් විවේක තියෙනවා. නීවරණ මැඩපවත් ගන්නත් බොහොම ලේසි, ඉක්මනින්ම ප්‍රතිඵල ලබනවා. ඒකට කියනවා සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියලා. ඒවා සිදුවෙන්නේ ස්වභාවයෙන්ම උපනිශ්‍රේ හේතුවෙන්. පෙර ජාතිවල දාන, සීල, භාවනාදී කුසල් වඩලා මදකම නිසා ධ්‍යාන වැඩීමට ගියාම බොහොම දුකසේ වඩන්න වෙනවා. සසරදී ධ්‍යාන වඩලා පුරුද්ද අඩු නිසා අධිගම ලාභයේ ධ්‍යාන ලාභයේ ප්‍රමා වෙනවා. ඒකට දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා කියනවා. සසරදී දාන සීල භාවනා කළ තිනේ බොහෝම අල්ප වශයෙන්. නමුත් භාවනා වඩලා තියෙනවා. ධ්‍යාන භාවනා පෙර ජාති ලාතුල වඩලා තියෙනවා. එහෙම ඇත්තෝ වර්තමාන වශයෙන් ධ්‍යාන වඩන්න ගියාම බොහොම දුකසේ ධ්‍යාන වඩන්න වෙනවා. හැබැයි ප්‍රතිඵල ඉක්මනින් ලැබෙනවා. සමහර කෙනෙක් ඉන්න පෙර ජාති ජාතිල බොහොම දාන සීල කුසල් වැඩියෙන් රස කරලා තියෙනවා. සමත භාවනා වඩලා නැහැ වැඩි. එමෙත්තෝ බොහොම සැපසේ භාවනා කරනවා. නමුත් ප්‍රතිඵලය බොහොම පමා වෙනවා. එයත් අන්න කියනවා සුඛාපටිපදා දන්දාභිඤ්ඤා කියලා. සමහර කෙනෙක් ඉන්නවා සසරදී බොහෝ සෙයින්
දාන ආදී කුසල් රැස් කරලා තියෙනවා. සමත භාවනාවත් බොහොම දියුණු කරලා තියුණා පෙර ජාත ජාතිවල. එහෙම කෙනෙක් භාවනාවට වාඩි වුණාම ඉක්මනින්ම සැපසේම ප්‍රතිපත්ති පුරලා සැපසේ වහාම අධිගම ලැබනවා, ධ්‍යාන ලැබනවා. ඒකට කියනවා සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියලා. මෙන්න මේ ධ්‍යාන වඩන පිළිවෙල. මාර්ගඵල ප්‍රතිලාභෙත් මේ විදිහමයි. පෙර ජාතිවල සමත භාවනා වඩලා නැහැ. විපස්සනා භාවනාවත් බොහොම අඩුවෙන් වඩලා තිබුණේ. මේ කෙනෙක් මාර්ගඵල ලැබීමේදී දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා වෙනවා. සමහර කෙනෙක් සසරදී සමත භාවනා වඩලා නැහැ. නමුත් විපස්සනා වඩලා තිබුණා. එහෙම කෙනෙක් මාර්ගඵල ලැබන අවස්ථාවකදී දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා වෙනවා. සමහර කෙනෙක් සසරදී බොහොම උසස් අන්දමින් සමත භාවනා දියුණු කරලා තිබුණා. විපස්සනා බොහොම අඩුවෙන් වඩලා තිබුණේ. එහෙම කෙනෙක් මාර්ගඵල ලැබීමේදී සුඛාපටිපදා දන්දා විඤ්ඤා වෙනවා. සමහර කෙනෙක් පෙර ජාති ජාතිවල සමත භාවනාවත් ඉහළටම දියුණු කරලා තිබුණා. විදර්ශනාවත් ඉහළටම දියුණු කරලා තිබුණා. එහෙම කෙනෙක් මාර්ගඵල ලැබීමේදී සුඛාපටිපදා කිප්පා විඤ්ඤා වෙනවා. මේකයි පිළිවෙල. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් වහන්සේට පවා ඇතැම් විට ඥාන විප්‍රයුත සිත් පහළ වූ බවත් ධර්ම දේශනාවලින් අසා ඇත. ඥාන විප්‍රයුක්ත නම් වූ මේ ප්‍රඥාවෙන් තොර ස්වභාවය මහරහතුනට පහළ වේ දැයි ගැටලුවකි. මේ ධර්ම කරුණු පාදා දෙනමින් ඉමාත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඉතින් ඔය ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත් හතරක් තියෙනවානේ. කාමාවචර මහා ක්‍රියාසිත් හතරක් ඥාන විප්‍රයුක්ත වශයෙන් තියෙනවා. ඉතින් රහතන් වහන්සේට මිසක් ඒ ක්‍රියාසිත් වෙන කෙනෙකුට පහළ වෙන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේට නම් ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත් පහළ වෙන්නේම නැහැ. බුදුරජාණන් වහන්සේගේ තියෙනවානේ සම්බම් මනෝකම්මං ඥානානුපරිවත්තං කියලා. රහතන් වහන්සේලාට එහෙම නැහැ. රහතන් වහන්සේලාට ඥාන විප්‍රයුක්ත මේ ක්‍රියාහිත් පහළ වෙනවා. ඒ නිසා ඒ ගැන සැකයක් නැහැ. පින්තුන් අහලා තියෙනවානේ එක දායක මහත්තයෙක් රහතන් වහන්සේ නමකට ආරාධනා කළ වඩම්මන යනවා දානෙට. දානෙට යනකොට ලොකු වක්කඩක් තියෙනවා ඈතයි. ඒකෙන් ආමුදුර පැන්නා. පයින්කොට දායකයා පස්සෙන් යන්නේ හිතුවා මං හිතන් හිටියා ආඳුරු රහත් කියලා. රහත් නෑනේ. අද පිරිකර නැතිව පමණක් දානෙ දෙනවා කියලා. ඊට පස්සේ තවත් ටික දුරක් යනකොට කුඩා වක්කඩක් තියෙනවා. ඒක දිහා ආඳුරු බැහැලා ගියා. ඒකට උඩින් අඩිය තියලා යන්න පුළුවන්. බැහැලා ගියා. පස්සේ දායකතුමා ඇහුවා ස්වාමීනි අර බැහැලා යන්න තියෙන ලොකු වක්කඩෙන් පැන්න මේ කුඩා වක්කඩෙන් මොකද මේ හිමින් යන්නේ? ඉතින් රහතන් වහන්සේ කිව්වා මේකෙනුත් පැන්න නම් අද දානෙත් නැහැ කියලා. හේතුව එතුමාගේ හිත දැක්කනේ රහතන් වහන්සේ දැක්කා. එතන හැඳින්වෙනවා අර පැන්නේ පූර්ව ජාතියේ උපනිස්ත්‍රිය. ඒ කියන්නේ ඉස්සර උන්වහන්සේගේ සිරිත මේ වානර ජාතික ඉපදලා තිබිලා තියෙනවා. ඒ පුරුද්දට පැන්නා. ඥාන විප්‍රයුත ක්‍රියාහිතක එතන ඇති වුණේ. එහෙම දේවල් තියෙනව නේද? එනිසා එක සැකයක් නෑ.